වස විස සයිභවකාශයේ YouTube රසවින්දනාධීපති. තාම ප්‍රශාන්ත එපා. කෘත්‍යාධිකාරී වන්ලේ තාම ඉවර නැහැ. මම ඒක ඇතුලේ හිටියේ නැහැ. මම සිරිගොත ටිකක් වෙලා ඉඳලා යන්න යනවා. ඔබතුමා මෙච්චර වෙලා මොකද කරේ? තේ එකක් බිව්වා. ෂෝට් ඉට්ස් කෑවා. අතේ සල්ලි වලින්. පැය දෙකකට හිටියේ. නිකන් හිටියා කතාවක් දාගෙන කට්ටිය. එතකොට ඔබතුමාට ආරාධනාවක් නැතුවද ආවේ? මේකට එන්න ආරාධනාවක් ඕනේ නැහනේ. පක්ෂ මූලස්ථානේ. කෘත්‍යාධිකාරී මන්නේ ආරාධනාවක් නැහැ. ඒකට මම නැහැ. මම ඒකෙන් අවුට්. කිසිම ආරාධනාවක් නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් දෙොට්ට. නෑ ඉතින් අපි හතර දෙනෙක් කරන්නේ අනිත් අයට ආරාධනා තියෙනවනේ. එතකොට ඒ වුණාට අජිත් පීපරණ මන්ත්‍රීතුමා නම් ආවනේ. එයාත් තාම මං වගේ. එයා තාම ඇතුලේ ඉන්න කෘත්‍යාධිකාරී මණ්ඩලේ නෑ. ඔබතුමා ඇහුවේ නැත්නම් ඇයි ඔබතුමාට ආරාධනා කරේ නැත්තේ කියලා? අහන්න වැඩක් නෑනේ. මගේ දේශපාලනේ මං කරගෙන යනවා. ඔකේ හිටියක් නැතත්. ඉතින් ඔබතුමාට දේශපාලනයක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ රැඳුනොත් විතරයිනේ. පක්ෂේ ඉන්නවා මම. කෘත්‍යාධිකාරී මණ්ඩලේ නෑ. අපි ජනතුමා කිව්වේ ඔබතුමා ගැන සාකච්ඡා කරන්න ඔබතුමාට එහෙම ප්‍රශ්නයක් නෑ. ඔබතුමා සම්බන්ධ කරගන්නවා කියලා. දන්නේ නැහැ ඇතුලේ මොනවා සාකච්ඡා වෙනවද කියලා. දැනගන්න පුළුවන් ඒ තාටියක් කියලා. මාත් නිවුස් වලින් තමයි දැනගන්නේ දැන් ඕක. ඒ කියන්නේ ඔබතුමාට තොරතුරු ලැබෙන්නේ නිවුස් වලින් විතරද? අද කෘත්‍යාධිකාරී මණ්ඩලේ කතා කරපුවා. දැන් ගෙදර ගිහිලා නිවුස් වලින් තමයි මටත් දැනගන්න වෙන්නේ. ඔබතුමා නිකමනවත් ඒ පැත්තට යන්න බැරි නේද? වැඩක් නැහනේ. ඒ කියන්නේ ඔබතුමා යන්න හිතාගෙන නැහැ? නෑ මම ඇතුළට ආවේ වෙනින් වැඩවයකට. මමයි අජිත් පෙරරයි අපි වෙන කතාවක් තිබුණා පොඩි. කෘත්‍යාධිකාරී මණ්ඩලයට යන්න කියලා ආවේ නෑ. අපි සන්ධානයකින් යන්නේ. අපි යන්නේ සන්ධානයකින්. සන්ධානයේ වෙනම ලකුණක්, වෙනම නායකයෙක්, වෙනම ලේකම් කෙනෙක්. ඒතකොට අපිට ඒක තමයි අපට අදාළ. වෙන දෙයක් අපට අදාළ නැහැ. කැපිලි කෙටිලි ඒ ප්‍රශ්න අපි කොහොම හරි ඉස්සදා ගන්නවා තව සුමානයක් ඇතුළත. ශක්තිමත් සන්ධානකින් අපට අවශ්‍ය ශක්තිමත් පිරිසක් හදාගෙන අපි යනවා. නම මොන වගේ වේද? තාම කියන්න බෑ. දැන් නම හදලා ඉවරයි නේද? නෑ නෑ මම දන්නේ නෑ. මම දන්නේ නෑ තාම. පුළුල් සන්ධානය ඇතුළේ ඔබතුමාට තනතුරක් හම්බෙද? ඔබතුමා එක්සත් ජාතික පක්ෂේ නම් මේ සැලකීමක් ඔහුගේ ගන්න දෙනවයි කියලා කිව්වා සජිත් ප්‍රේමදාස මේ හිටපු සන්ධානයේට. ඉතින් ප්‍රයෝජනවත් මිනිස්සු වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ඉදිරියට ගනී මේ සන්ධානයේ. මෙහෙමයි ඉතින් ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එළියට දාපු ක්‍රමවේදය නම් මම අනුමත කරන්නේ නැහැ. තාමත් මට අඬ ගහලවත් කියලාවත් නැහනේ කවුරුත්. ඉතින් ඒක හන්දා මේ ඒ විදියට වැඩ වෙන එක මොන දේශපාලන පක්ෂයට වුණත් හොඳ නැහැ කියලා මම හිතනවා. අම දේශපාලනයට අරන් ආවේ පක්ෂ කීපයක් එකතු වෙලා. ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය තමයි. කිසි කලකිරීමක් නැහැ. මගේ ආසනයක් තියෙනවා. මගේ ඡන්දදායකයෙ ඉන්නවා. ඒ දිස්ත්‍රික්කයේ මම හොඳට දේශපාලනය කරනවා. අපි හැබැයි මැරෙනකම්ම හැරමිටියෙන් දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එළවණකම් ඉන්නේ නැහැ. ඔබතුමා විචාර කැපකිරීමක් කරා. දැන් මෙහෙම ඔබතුමා ඉරෙත් යන්න වුණා මේ දේශපාලනේ. මෙහෙම කරන්න පස්සේ ඔබතුමා කලකිරීම කරලක් වෙන්නේ නැද්ද? මට ප්‍රශ්නයක් නැහැ. කොහොමවත් මම මැරෙනකම් හැරමිටියෙන් දේශපාලනය කරන්නේ නැහැ. කලකිරීමක් තියෙනවා මේ රටේ තියෙන දේශපාලන ක්‍රමය ගැන. පක්ෂය ගැන නෙමෙයි. ඔබතුමාට මෙහෙම කවුද මේ තියන්නේ ගන්න නැත්තේ? පක්ෂ නායකයන් වෙන කවුද? ඒ කියන්නේ ඔබතුමා සදිත් ප්‍රේමදාස මහත්තයා පැත්තට කතා කරපු හින්දා රනිල් වික්‍රමසිංහ මහත්තයා කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ඉවත් කරා. එහෙමද උනේ? ඔයිද මේ තියෙන බල ගැටුම මත තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. පක්ෂයේ තියෙන මේ බල ගැටුව මත මේ නායකත්වය වෙනස් වෙන එක ගැන ඔබතුමා හිතන්නේ නැද්ද? වෙනස් වෙන්න ඕනේ කාලේ හරි කියලා. වෙනස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඔබතුමා දැන් පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි කියලා දිගටම මාධ්‍ය සාකච්ඡා කරා. මේකද හේතුව ඔබතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ඉවත් කරන්න? ඔය ඉතින් කෘත්‍යාධිකාරී මණ්ඩලය පාලනය කරන අයගේ ඇඟට ඇල්ලුවේ නැහැ මං කරන කතා බහ. ඒකෙන් තමයි එහෙම වෙලා තියෙන්නේ. එන්නපා හොඳ දෙයක් වෙයි. ඒකද මේ ඔබතුමාගේ මේ එන අවසාන දවසද නැත්නම්? නෑ නෑ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. පක්ෂෙන් මාව එලවන එකක් නෑ කියලා මං හිතනවා. අලුත් සන්ධාන ඔබතුමාට තනතුරක් තියෙනවද මේ වෙද්දි? ඒව ගැන තාම කතා කරලා නෑ සන්ධානේ. අයි සජිත් ප්‍රේමදාස
ඒගොල්ල මංගෙනුවෙන් කතා කරනවා. නමුත් මම හිතන්නේ කෘත්‍යාධිකාර මණ්ඩලයට ආපහු එම එච්චර වැදගත් දෙයක් නෙවෙයි. මේ සන්ධානය ශක්තිමත් කර ගැනීම තමයි වැදගත්. අනිවාර්යයෙන් අපි ශක්තිමත්ව ගෙනියනවා. දැන් තියෙන ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයකින් ශක්තිමත්ව ජනතාව වෙනුවෙන් අපි සන්ධානය ගොඩනගනවා. පොඩ්ඩක් ඉවසලා බලන්න. ඒ අර්බුද වලින් ඈත් වෙලා අපි ශක්තිමත් ක්‍රමවේදයක් හදනවා. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැකගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබවකාශයේ YouTube රසවින්දනාධිපති.